ඒ කාරණාව ගැන ඒ මතවාදය එහෙම නැත්නම් ඒ කතාබහ එසේ තිබියදී මා තවත් අන්තර්ජාලයේ තියෙන කටයුත්තකට යොමු වෙන්න සූදානම් වෙන්නේ ඒ තමයි අන්තර්ජාලය භාවිතා කරමින් මාධ්‍යවේදීන් බවට පත් වෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා අන්තර්ජාලය භාවිතා කරන ඕනෑම කෙනෙකුට මේ පුරවැසි මාධ්‍යවේදීන් බවට පත් වෙන්නට පුළුවන් සිටිසන් ජර්නලිසම් කියලා මේක හඳුන්වනවා ප්‍රධාන ධාරාවේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයෙන් ඔබට ගොස් සමාජයේ සිදුවන දේශපාලන ආර්ථික හා තාක්ෂණික සිදුවීම් පිළිබඳ විවේචනාත්මක කතිකාවන් නිර්මාණය කිරීම සඳහා භාවිතවන ජනප්‍රිය මාධ්‍යයක් බවට බ්ලොග් අඩවි පත්ව ඇති අයුරු නිරීක්ෂණය කිරීමට පුළුවන්. එමෙන්ම පුද්ගල සිතුවිලි විවිධ ඡායාරූප හා දිනපොත ආකෘතිය රැගත් ඉංග්‍රීසි සිංහල හා දමිළ භාෂා බ්ලොග් අඩවි 900කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව පර්යේෂණ මගින් අනාවරණය කොටගෙන තිබෙනවා. බොහෝ විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ විකල්ප මත ඉදිරිපත් කිරීමට නොහැකි පිරිස් බ්ලොග්කරණයේදී තම අදහස් විවෘතව සමාජගත කිරීමේ නැඹුරුවක් දක්වනවා. මින් බොහෝ දෙනෙක් දැන හෝ නොදැන පුරවැසි මාධ්‍යකරණයේ හෙවත් සිටිසන් ජර්නලිසම් නැමැති සංකල්පය වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් සපයන්නන් බවට පත්ව සිටිනවා. පුරවැසි මාධ්‍යකරණයේ හෙවත් සිටිසන් ජර්නලිසම් යනු කුමක්ද? බ්ලොග් මාධ්‍ය විශේෂ කරගනිමින් ශ්‍රී ලංකාවේ පුරවැසි මාධ්‍යවේදයේ නූතන භාවිතය කෙබඳුද? මේ පිළිබඳ ලියවුණු පර්යේෂණ ග්‍රන්ථයක් සැප්තැම්බර් මාස 14 වෙනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටෙහිදී එළි දැක්වුණා. පුරවැසි මාධ්‍යවේදයේ නව භාවිතයන් සහ එහි ලාංකික පසුබිම පිළිබඳව කසුන් එරන්දිනම් ලේඛිකාව රචනා කරන ලද ශ්‍රී ලංකාවේ පුරවැසි මාධ්‍යවේදය මෙම කෘතියේ තේමාව වී තිබුණා. කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථිකාවක් වන කසුන් එරන්දි ජනසන්නිවේදන ශාස්ත්‍රවේදී විශේෂ උපාධි පාඨමාලාව වෙනුවෙන් එළි දැක්වූ මෙම පර්යේෂණ කෘතිය උදෙසා 2009 වසරේ සිට මූලික දත්ත සපයා ගැනීම සිදු කොට තිබෙනවා. පුරවැසි මාධ්‍යවේදය කියලා කියන්නේ අලුත් ප්‍රවණතාවයක් සහ නව මාධ්‍ය ප්‍රවණතාවයක්. ගොඩක් වෙලාවට මේ තරුණ ප්‍රජාව අතර මේ මාධ්‍ය ප්‍රවණතාවය දකින්න තියෙනවා. එතකොට මම හිතනවා තව අවුරුදු 10කින් මේක නව මාධ්‍යයක් වෙන එකක් නැහැ. මේක අපි අතර භාවිතා වෙන මාධ්‍යයක් වෙනවා. එතකොට මට හිතුණා මේ 10කට එහා අපි භාවිතාවට ලක් වෙනේ මාධ්‍ය ගැන දැම්ම මම පරීක්ෂණය කරලා ඒ වගේ දෙයක් කරොත් ඒක ඇත්තටම අලුත් දෙයක් වෙනවා සහ ඒක මගේ මාධ්‍ය ජීවිතයට සහ මගේ ලේඛන කටයුත්තට හොඳ ආරම්භයක් වෙයි කියලා. කෘතියේ එළිදක්වන අවස්ථාවට සහභාගී වූ විද්වතුන් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාවේ පවතින ජනමාධ්‍ය භාවිතය හා පුරවැසි මාධ්‍යවේදයේ පවතින සුවිශේෂීතාවයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. ජනමාධ්‍යවල තිබුණ එක්තරා විදිහක තරඟකාරී ස්වභාවයක්. තරඟකාරී. නමුත් මේ සමාජ මාධ්‍ය සහිත පුරවැසි ජනමාධ්‍ය කලාවේ තියෙන්නේ සහයෝගීතාවයක්. එකිනෙකා අතර ජාලාගතව පුළුවන් සහයෝගීතාවයන් ගොඩනගගන්න. ඒක වෙනස් වෙනවා ඉස්සර තිබුණු සංනිවේදනයේට. සංනිවේදනය කියන එක වෙනස් වෙලා අන්තර් සම්බන්ධතා එකිනෙක සම්බන්ධතාව පැවැත්වීමේ සංනිවේදනයක් තමයි ක්‍රමවේදයක් තමයි අනාගතයේ දියෙන්නේ. ලොව පුරා මිලියන 100කට අධික ජනතාවක් නව මාධ්‍ය ප්‍රවණතාවයක් වන බ්ලොග් භාවිතය හරහා පුරවැසි මාධ්‍යකරණය සඳහා යොමුව තිබෙනවා. මාධ්‍යවේදීන්ට ළඟා වීමට බාධා එල්ලවන බොහෝ ස්ථානයන්හි රැඳී සිටින සාමාන්‍ය ජනයා පුරවැසි මාධ්‍යකරණය හරහා ලෝකයට පුවත් ලබා දෙන මාධ්‍යවේදීන් බවට පත්ව සිටිනවා. තමන් දුටු දෙයක් ඒ මොහොතේම ජංගම දුරකථනයෙන් ගන්න ඡායාරූපයක් පාවිච්චි කරලා අන්තර්ජාලයට තමන්ගේ බ්ලොග් අඩවියකින් හෝ එහෙම නැත්නම් වෙනත් එවැනි අන්තර්ජාලයේ මාධ්‍යකට යොමු කරන්න පුළුවන් පහසුවෙන්ම තමන්ට. එතකොට ඕනෑම පුද්ගලයෙකුට ජනමාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන් පුරවැසි ජනමාධ්‍ය ක්‍රමවේදයේ හරහා. අරාබි වසන්තය වෝල් ස්ට්‍රීට් අර්බුදය ආදිය මෙහෙයවීමේදී පෙරගමන්කරුවන් බවට පත් වූයේ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වූ පුරවැසි මාධ්‍යවේදය බව ලොවම පිළිගන්නා කරුණක්. එසේනම් වෘත්තීය ජනමාධ්‍යවේදීන් නොවන මෙවන් බ්ලොග්කරුවන් හා පුරවැසි මාධ්‍යකරණයේ නිරතවන්නන් තමන්ට සිදු කළ හැකි සමාජීය බලපෑම පිළිබඳ දැනුවත්ද? මේ හොඳ සහ නරක බොහෝ තියෙනවා. අද වෙනකොට මේවා විවිධ ව්‍යාපාර විසින් භාවිත කරනවා සමාජයන් පරිවර්තනය කරන්න, සමාජය පෙරලන්න.
හොඳට සහ නරකට භාවිත කරන්න පුළුවන් ඉතාම ප්‍රබල වූ තියුණු මේවලමක් විදියට මේ පුරවැසි ජනමාධ්‍ය කලාවේ මේවලම් සලකන්න පුළුවන් පුරවැසි මාධ්‍යකරණයට අයත් වන්නේ බ්ලොග් අඩවි පමණක්ද පුරවැසි මාධ්‍යකරණය අනාගතයේදී ලංකාව තුල ක්‍රියාත්මක වන ආකාරය ගැන අපට පෙරනිමිති දැකිය හැකි තත්වයක් වත්මන වන විට නිර්මාණය වී තිබෙනවාද SMS Facebook podcast නොයෙකුත් ආකාරයකින් පුරවැසි මාධ්‍යයක් ගෙන යන්න පුළුවන් දැන් කැලෑපත්‍රයකට අතර පුරවැසි මාධ්‍යයක් වෙන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් අපි අන්තර්ජාලයේ වෙබ් අඩවියේ පුරවැසි මාධ්‍යයක් ගැන කතා කරනකොට කතා කරන්නේ ජංගම දුරකථනයකින් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටරයකින් පරිගණකයකින් කරන්න පුළුවන් මාධ්‍යයක් ගැන සම්බන්ධයෙන් තමයි අපි ඇත්තටම කතා කරන්නේ විශේෂයෙන්ම ලංකාව ගත්තොත් වාරණයකට ලක් වෙලා තියෙන ප්‍රධාන පෙළේ මාධ්‍ය වලට කියන්න බැරි ලියන්න බැරි බැල්මක් දරන්න බැරි දේවල් පුද්ගලයන් ලොකේෂන්ස් ගැන මේ සමාජ මාධ්‍ය පුරවැසි මාධ්‍ය කරහා කතිකාවක් ගොඩනගන්න පුළුවන් පුරවැසි මාධ්‍ය කියන එක ලංකාවේ දේශපාලන සමාජ මේ පෙරලියකට නෙමෙයි වෙනස් වීමකට ඉදිරියට යනකොට